මෙවන විට කුවේට් රාජ්‍ය සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කිරීමකට සූදානම් වෙනවා. ඒ අනුව දින 20ක කාලයක් පුරා සමස්ත කුවේට් රාජ්‍යෙම දින 20ක් ලොක්ඩවුන් කරනු ඇති. ඉරිදා හවස 4ට ආරම්භ කරන ලොක්ඩවුන් වීම මැයි 30වනදා දක්වා අඛණ්ඩව බලපැවැත්වෙනවා. ඒ අනුව රාජ්‍යාංශයේ සියලුම දෙනා දුරස්ථව කටයුතු කිරීම සිදු කළ යුතු අතර පෞද්ගලික සේවා හැරුණු විට පෞද්ගලික අත්‍යවශ්‍ය සේවා හැරුණු විට අනෙකුත් සියලු පෞද්ගලික කටයුතුද මේ වන විට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ක්වෙට් සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය මත පදනම් වයි මේ ආකාරයේ තීරණයක් ගෙන ඇත්තේ. සෞඛ්‍ය ආරක්ෂක විදුලි බල තෙල් නගර සභා සහ වගේම පුද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවා සපයන සමාගම්වලට පමණක් යම් ආකාරයෙන් වර්ක් පර්මිට්ස් මත එනම් යම් බලපත්‍ර මත පදනම්ව ක්‍රියාත්මක වීමේ අවස්ථාව ලබා දීමට ක්වෙට් පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් මේ දින 20ක ලොක්ඩවුන් එක තුරින් බලාපොරොත්තු වන්නේ හැකි තාක් දුරට ව්‍යාප්තිය අවම කිරීමයි. ඒ අනුව කෙමෙන් කෙමෙන් මෙම ප්‍රතිපත්ති ලිහිල් කිරීමට සූදානම් බව ඔවුන් දන්වා තිබෙනවා. මේ වන විට මීට අදාළ වුණු නිවේදනය නිල වශයෙන් නිකුත් කර තිබෙනවා. The decisions taken at the Council of Ministers, the implementation of lockdown in Kuwait starting on 4 p.m. Sunday, 10th May, until Saturday, 30th May 2020. මේ ආකාරයෙන් නිල වශයෙන් නිවේදනය වෙන් කර තිබෙනවා. The period from 4:30 p.m. to 6:30 p.m. is considered the period devoted to the practice of walking inside residential areas only without using cars or other means of transportation. ලිහිල් ලබාවයක් ලබා දී තිබෙනවා. සවස 4:00 සිට 6:30 දක්වා කාලය තුලදී පාගමනින් ඔබට ආශ්‍රිත ප්‍රදේශවල ඇද්විදීමේ හැකියාව පවතින අතර ප්‍රවාහනය මෝටර් රථ හෝ වෙන යම් කිසිදු ආකාරයේ ප්‍රවාහනයක් භාවිත කිරීමට ඉඩ කඩ ලැබෙන්නේ නැති බව මේ වන විට දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් කුවේට් රාජ්‍යයේ මේ ගත් තීරණය ප්‍රශංසනීයයි. සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත ඔවුන් මේ ගන්නේ තීරණය විශේෂයෙන්ම පසුගිය සිකුරාදා 641ක් නව ආසාදිතින් වාර්තා වුණා. ඒ වගේම මරණ 3ක් එදින වාර්තා වුණා. දැන් සමස්තයක් විදියට ගත්තහම 7300කට ආසන්න ආසාදිතින් ප්‍රමාණයක් සහ මරණ 47ක් 50ක් ආශ්‍රිත ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. ඒ නිසා කුවේට් ගත්ත මේ ක්‍රියාමාර්ගය බොහොම ප්‍රශංසනීයයි. දැන් කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන්නට බලාපොරොත්තු වන පිරිස යම් ආකාරයෙන් ගැටලුවකට මුහුණ දෙනවා. ඒ නිසා තානාපති මට්ටමින් කළ යුතු දේ කුමක්ද කියන දේ පිළිබඳ දැනුම් දෙන්න ඔබ එළියට බැස්සොත් නිවසින් ප්‍රොටෙක්ටිව් වෙයාස් ඒ කියන්නේ ආරක්ෂිත උපකරණ නම් මුඛාවරණ අත්වැසුම් අනිවාර්යයෙන්ම සමාජව දුරස්ථ කරනත් එක්ක භාවිත කර යුතු වෙනවා. ඉතින් රජයේ පාර්ශවයෙන් වුණත් මේ කුවේට් ජනතාවට දැන් මොකද්ද කරන්නේ කියන කාරණය පිළිබඳ අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. කෙසේ වෙතත් දින 20ක් කුවේට් රාජ්‍ය ලොක්ඩවුන් කර තිබෙනවා.